මනෝපු්බංගමාදම්මා මනෝසෙට්ටහා මනෝමයා මනසාචයේ පදු්ටේන බාසතිවාකරුතිවා තතෝනං දුක්කමන්වේති චක්කංව වහතෝ පදංති පිවත්නි භාගිවතරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාල උතුම් ශ්‍රීසත් ධර්මය සූත්‍ර විනේ අභිධර්ම වශයෙන් පිටක තුනකට වෙෙන්වනවා ඒයින් අද දවස්සේද්‍යාපී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ වැවුරු කන්නල දම් සතර රූපවානය හරහා බුදුරජාණන් වහන්සේ වදාල සූත්‍රපිටකේ කුද්ධකනි කායට අයත්වන ධරම කොටසක් වන දම්ම පද පාලිය සහට්ට කතාාව ඇසුරු කරගත් දේශනා මාලා. ඒ දේශනා මාලාවේ පළබිනි දේශනාව අදම ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ මේ දේශනාව සඳහන් වෙනවා ඒනිසා පැහැදිලෝපේ නව බුදුරජාණන් වහන්සේ වදාහළ ශ්‍රීමක බුද්ධ වචන අතරින් සූත්‍රපිටකේ කුද්දක නිකායි ඒ දම්ම පද කියන වචචනය අපි පළමු කොටම තෝරාගන්නටඕන් දම්ම කියල කියනවා අත්තානන් ධාරයෙන්තෝ අපායේ වටට දුක්කේ සුච්ච අපතමානය එකත්වා ධාරේ තීත් අම්මෝ තමා තුළ දරන්නා සතරාපායටවත් සසර දුකටවත් නොවැටි ගලවා ගන්නවා කිය නර්තය තමයි ධර්මය ධර්මය කියන වචනය තේරුම. එන අපි ධර්මය දරනවනම් ඒ ධර්මය තුළින් අපි අපායට වැටෙන දෙනෙ නෑ. එ වගේම සසර වට්ට දුක්කය.කද සංසාර වට්ට දුක්කය කියල කියන්. සසරට වැටනට පස්සේ වැ නිරේ තිරිසන් ප්‍රේත අසුර සතරාපා දුක මහාදුකා. මනුස්සලෝකටාවත් මෙතැන ඉපදීම දුක තියෙනවා. ඉපදීමට පෙර මෞකුසක වාසය කරන්න සිද වෙනවා. ඒ මෞකුසක මාස නමයක් වාසය කිරීමේදී ඒ මාස නමය ඇතුළෙතදී දුකක් විඳන්න සිද්ධ වෙනවා. මෞකුසඉන දරුවාටත් එහෙමයි ඒ මෞකුසේ දරුවා දරා සිටින මවටත් ඒ දුකක්. එසේම මේ ලෝකෙට බිහිවීම. ඉතා සම්බාධ සහිත කුඩා ඉඩකින් මේ ලෝවට බිහිවෙන්න අ වශ්‍යයි. දුකසේ තමයි බිහිවෙන්නේ. ඒ ජාතිදුකත් සසරදුකෙ කොටසා. ඉපදුනාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජරාවට පත්වීම ළමාවයිස තරුණ වයස මැදි වයිස මහළු වයස වශය ඉන්ද්‍රිය මොහුකුරා යනවා. ඉන්්‍රියන් මෝරායාම කෙ සිදීයාම දත් වැටීයාම හම රැලි වැටීම ආදීකොට කියන්නා වූ සියල්ලම ජරාදුක. ඒ ජරාදුකස් සමඟ වෙන ව්‍යාධිදුක්කය අද කාලනම් බහුල්ල වශයෙන් රෝග තියෙනෝ ආයුෂාඩවීම නිසා දුක්ක බහුලයි පිළිකාවැනි රෝග ැහැදුනොත් ඉතා දරුණු රෝග වශයෙන් සඳහන් කරනෝ ඒේ රෝගවලින් සුවපත්වීමක් බොහොම දුෂ කරයි ඉතින් මේ රෝගවැලඳීම වයාධි දුක්කයත් සංසාර දුක්කයේ කොටසා මේ මනුෂ්‍යලෝක ගැනයි මං මේ ඔබට මොලින් අතක්කර ම ධනිත් ලෝකවල ඊටඉහලට එයන්න යන්න මේ දුක්තික නැ න සතරාපායි අප්‍රමාණ දුක් තියනවා එව පසුව අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන දේශනාව අවසාන භාගි. මනුෂ්‍යලෝකයේ තියන මේ දුක සස්සර ගමනට වැටුණ හම අපිප දෙෙන තැන්ටිකතම මිකුවෙ. නිරේ ඉප දෙනවා ප්‍රේතලෝක ඉපදෙනවා. තිරිසං අපා ඉප දෙෙනවා. මේ තිරිසං අපා කියනෙ අපිට ඇැස් දෙෙකට පේනවා දැම් මේ පින්ංවතුන්ලට ඕනතරන් පේනල තියෙනවා තිරිසංගත සත්තුන් ගෙවල්වල අපි ඇති කරන සත්තු ඉළඟට වනයටට ගයාාම සත්තු පේනවා. ඒවගේ කුඩා කූමීින් පවා මදුරුවන් පවා මේ තිරිසන් අපායේ දුකවශයෙන් අපි දකින්න ඕනු. ජලේවාසය කරනව අහසේ පාසර කරන පක්ෂීන් රට ජලේවාසය කරන මස්සයන් ආදිසියල් මෙසිියලුම දෙනා විඳින්නේ මේ කියන තිරිස්සන් අපායේ දුක. අපාය කියල කියනවා ආය කියන සැපේට එය නැති බව අපාය. එන සැපේ නැති තැනට කියනවා අපාය කියලා. එනම් මේ සතරා අපායේ දුක වචනය නිම කළ නොහැකි අප්‍රමාණ දුකක් බව භාග්‍යවත් බදුරජාණන් වහන්සේ බාල ප්ඩිත සූත්‍රදේශනාව මජ්‍යවනි කායේදී දේශනාකොට වදාලා මනුෂ්‍ය ලෝකයේ දුක්කයත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහයට දේශනා කරලා තියනෙන. අපි මේ කෙටියනුයි මතක් කළේ. ත මරණ දුක්කය. දැම් මේ සියල්ලම් වෙලා. අපි දැන් ඉපදිලා මෙතන වාසේ කරණය සමාරවිට ඒක වටම්වල ඉන්න වයස වශයෙන් ගත්තු. රුණවයසයඉන්න මහළු වය සින්නව මරණයට ලං වෙච්චායින්න එකන් ලඟුණයි කියන්නේ කවුරුත් මරණයට ළංඟයි. නමුත් වයස වශයෙන්ගත් අපි තීරණයට ගන්න අවුදු හැත්ත අවිතට පැෙන්න්නම ටික් යන්න ලංඟයි කොහේයන්නද පරලෝ යන ළඟ බයවෙලා ඉන්නපා කොම මරනනි කවුරු ඒගන මැරෙන්න්න වෙනවා. තර මේ මරණය කියන අපි කවුරුත් වැළඳගන්න ආස දෙයක්න්න ව්‍යනන්නේ ැරෙනවනං හොඳයි කියල කවුරුත් කියන්නේන සමහට ප්‍රශ්න වෙච්චායි කියනවා මේ ලෝක ඉන්නවට වඩ හොඳ ඉක්මට මම මෙල්ල. යනං කියල පාර්ථනා කරනවා ඇති එහෙමකරොත් මිසක අපි සියලුම දෙනා කැමති මැරෙන්න්න ඔන්න අහල බල මැරැන්න ගිල්ල බේරිච්ච කෙනෙකෙන් මැරණෙ එක සනීපදකින් එතු රයා කියාව හරි අමාරු දෙයක් කියලා මුකද මේ මරණ මොත කියන්නේ එකත් වෙන ම දුකක් ඒ දුක කවදාවත් මැරරිච්ච කෙනෙකින් අපි ටහන්න බෑ හො බැරිච්චගෙන වැඩේඋනාා අයා ගියා ඉන්න එතමයි අර අඩන්නේ අඩන් විශේෂයෙන් අඩන්නන්නේ බයි අන්නවා යා නැතිවනාම තින පාලුවට අඩන්නනවා ඉට පස හොල්මනක් වෙලා යිද කියලා බය තියෙන එකට අඩනෝ නොඒ ප්‍රශ්නවටත් අනුව සමට මූනිච්චාවටත් අඩනවා. අදත් අපි මළගෙදර ගිය ඇති අපි යනකොටදම අඩන්නේ. ඊට කලින් අනලන විඩියෝ කල්හෙන් බලන්න පුළවන්න ඉට කලින් අල්ලනැයි කලින් බීම වීලා යන බිස්කට් ලා තින ැබයි සාමසාවන්න හස දකිනකොට අඩනවා ඇයි හාමුදුරුවහිත අපි මෙිතාත්තට අම්මට ආදරි කියලා තෝට මේක තමයි ස්ොභාවේ ඒක දුකතියෙන්නේ ඉන්න අයට නෙවෙයි මැරැනකෙනට මරන දුක්කේ දේන මකදේ එයා ගියපපු ලෝකමකක්දගේ ල අපි දන්නන්නේ නෑ කවරුවක්. එයා ගිය තැන දන්නේ අයාවිතර එයා ගිහිල්ලා එතන සමට යමපල්ලොත් එකක පොරබදන ඇති මේේ වෙලාකොට. ඒම ස්භාවතියන අපි දන්නේ නෑ ප්‍රේත ලෝක ගිහිල අපි දන්නන්නේ නෑ. නමුත් මෙතනම් අඩන කෙනට තියෙන පොඩිදුක්. එයා ඇඩුව එයාට හතියක් කැනවට සමාටක මතකත්නෑ. රණ දුක්කේ කියල කියන්නේ මැරණ කෙනටයි දු කාට දුක උත්තරදැ බයින්න පා මැරණ කෙනනාටත ම දුකතිී. තොර මරණ කෙනාට දුක දැනවා එන අපි මැරෙනවාද අපි මැරෙනවා අපිටත්තේ දුකතින් අපිදැන් බලබලන්න ඇඟිලිගැෙන ගැනන්න වනිවෙේ මැරෙන්ඇබ හතන් වහන්සේ කියනවා මම මේ බලාගෙනන්නේ වැටුපක් ලැබෙන කෙනෙක් මාසයන්තිමට වැටුප ලැබෙනකම් බලං ඉන්නවා වගේ ිගැන ගෙනන්නවාගේ දවදවස් පහයිම් මටු ප ලැබෙන හත්තරෙන් ලැබෙන. හම එමවලන ගඩම් කරන කවද්ද ලැබෙන්. ඒ වගේ රහතන් වහන්සේ බලාපොරොත්තු වෙනවා කවදද මගේ මරණය සිද්ධවෙන් ඒක අපි වචනෙකුත් කියනවා. පරනිර්වාණ ධාතුවට පත්වීම. එහ වගේ සතුට ප්‍රතජ්ජනයට නෑ. මේ කිසිම ගෙනෙක් බලාපොරොත්තු නැහැ මරණයට පත්වෙලා ඉක්මට යන්න තියනම් හොඳයි කියලා. ඒම හොඳයි කියන්න පුළුවන් තත්ත්වයක් ොහෝ මිනිස්සු ඇතිකර ගෙනත් නෑ. ඒම යන්න පුළුවන් දාන සීල භාවනා ධරමශ්‍රවනාදී කරගෙන පිනෙන්ම්ම පිරිිච ජීවිතයක් ගෙව්වොත් ඒ කෙනා ටිකක් සතුටින් ඉන්නවා යන තැන හොඳයි වගේ පේනවා. අන්න ඒ නිසා මරණයදුක් ඇ